මම අජිත් මාන්නපෙරුම මේ මෙවර මැතිවරණයේදී සමග ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික්කයේ අපේක්ෂක ලයිස්තුවේ ඉන්න අපේක්ෂකයෙක් ඒ වගේම ගම්පහ ආසනයේ අවුරුදු 20ක පමණ සිට සංවිධායකවරයා වශයෙන් කටයුතු කරන්නේ නමුත් මම මෙවර අපේක්ෂකයෙක් විදිහට සමග ජන බලවේගයෙන් ඉදිරිපත් කරත් මම ඡන්දේ ඉල්ලීමෙන් වැළක සිටින්නයි තීරණය කළේ ඒ හින්දා මම විශේෂයෙන්ම කියනවා මට ආදරය කරන මාව පාර්ලිමේන්තුවේ යවන්න දඟලන සියලුම ඡන්දදායකයන්ට අපේ පාක්ෂිකයන්ට මං වෙනුවෙන් ඡන්ද ප්‍රකාශ කරන්න එපා මොකද එතුමාගේ ඔබතුමාලාගේ ඡන්දේ වටිනා ඡන්දයක් මම සමග ජන බලවේගයත් එක්ක තවදුරටත් ක්‍රියා කරන්න අකමැති නිසා ඒ ඡන්දය පාවිච්චි කරන්න මං වෙනුවෙන් එපා කියන එක මම ඉල්ලනවා මොකද හේතුව මම සජිත් ප්‍රේමදාස අපේ පක්ෂේ නායකයා ගැන දැඩි ලෙස කලකිරිලා කතා කරන්නේ මොකද මට nomination අත්සන් කරන්න දුන්නා nomination අත්සන් කරන්න දීලා මම nomination අත්සන් කරලා පැය 24ක් යනකොට මගේ ගම්පහ ආසනය මම නගරාධිපතිවරයා වශයෙන් අවුරුදු 9ක් ආසන සංවිධායකවරයා වශයෙන් කටයුතු කළා පළාත් සභා මන්ත්‍රීවරයෙක් වශයෙන් අවුරුදු 4ක් ආසනයේ සංවිධායකවරයා වශයෙන් කටයුතු කළා ගම්පහ ඒ වගේම පාර්ලිමේන්තුවේ අවුරුදු 12ක් ගම්පහ ආසනයේ සංවිධායකවරයා වශයෙන් කටයුතු කළා නමුත් මම nomination අත්සන් කරලා ගෙදර ඇවිල්ලා පැය 24ක් යනකොට මගේ ආසන සංවිධායක ධුරය සජිත් ප්‍රේමදාසරවත් වැඩ කරපු නැති එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහගේ මැතිවරණයට වැඩ කරපු පුද්ගලයෙකුට ආසන සංවිධායකකම මට හොරෙන් මට කියන්නේ නැතුව ලැබලා දීම මම දැඩි ලෙස කලකිරීමට හේතු වුණා. මම මේ සඳහා මට විශ්වාස කරන්න බැරි වුණා නායකයෙක් වුණාම මට කතා කරලා මේ වෙනස කරන්න ඕනි. මාව මට කතා කරන්න නැතුව මගේ ටෙලිෆෝන් එකට ආන්සර් කරන්න නැතුව අද වෙනකල්වත් මම කෝල් එකක් ගත්තට ආන්සර් කරන්නේ නැහැ. ඒකින්දා මේ බයේ බියගලුව හැංගෙන ප්‍රශ්නයකට මූණ දෙන්න බැරි නායකයෙක් වෙනුවෙන් තවදුරටත් වැඩ කරන්න බැහැයි කියන එක මම තීරණය කරලා මේ අපේක්ෂක ලයිස්තුවේ නම තිබ්බත් මම ඡන්ද සටනින් ඉවත් වෙනවා කියලා තීරණය කළා. ඒ වගේම මම සියලු ජනතාවට කියනවා මම පසුගිය මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මැතිතුමා ජයග්‍රහණය කරවීම සඳහා දැඩි ලෙස කැප වෙලා වැඩ කරා ගම්පහ ආසනයේ ඡන්ද ප්‍රමාණය කලින් මැතිවරණයට වඩා 5000කින් ඉදිරියට ගෙනාවා. නමුත් මම කනගාටු වෙනවා මෙවැනි බයගුළු ලෙස හැංගිලා යටින්නම් කුමන්ත්‍රණය කරන කතා කරද්දී බුදුහාමුදුරු වගේ කතා කරන ක්‍රියාකවලදී දේවදත්ත වගේ ක්‍රියා කරන නායකෙක් ට ජනාධිපති කරවීමට උත්සාහ කිරීම ගැන මම දැඩි ලෙස කම්පා වෙනවා මේ සියලු දිනාගෙන් මම සමාව ඉල්ලනවා ඒ මැතිවරණයට මම එහෙම ඉදිරිපත් වීම ඒ වෙනුවෙන් ජයග්‍රහණය කිරීමට කටයුතු කිරීම ගැන දැන් අද මම nomination අත්සන් කරලා ආවේ 10 වෙනිදා. ඒතර 10 වෙනිදා රෑ මගේ ආසන සංවිධායකම අයින් කරා. අද වෙනකල් මම දුරකථනයෙන් කතා කරනවා. වෙනදා මම දුරකථනයෙන් කතා කරපුවාම උත්තර දෙන සජිත් ප්‍රේමදාස දැන් අද වෙනකල්වත් අද 12 වෙනිදා 12 වෙනිදා වෙනකල්වත් උත්තරේ දීලා නැහැ කතා කරලා නැහැ. එහෙමනම් ඉතින් ඒ කියන්නේ ප්‍රශ්නෙකට මූණ දෙන්න බැරි නායකත්වයක් නේ තියෙන්නේ. මට හරිනම් මම ආසන සංවිධායකකමෙන් අයින් කරනකොට මට කතා කරලා මගේ දුර්වලතාවයක් තියෙනවා මෙන්න මේකයි හේතුව. ඒ හින්දා මම මේක කරා. එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයා ගත්තේ ගම්පහසනේ දෙනවා කියලා පොරොන්දුව මත ඒක නම් මට යාට දෙන්න වෙනවා කියලා හරි කතා කරලා ඍජුව කියන්න පුළුවන් නායකයෙක් අපිට ඕනේනේ. එහෙම නායකයෙක් එක්කනේ අපි වැඩ කරන්න ඕනේ. මම දකිනවා ඒ කියන්නේ ඇත්තටම ගිය ජනාධිපතිවරණේ අපි දැඩි ලෙස අවාසියෙන් ඉන්න වෙලාවෙත් ලක්ෂ 55ක් අපි සජිත් ප්‍රේමදාස ඡන්ද ගත්තා. මේ මැතිවරණය වෙනකොට 10 ලක්ෂයක් අතර පසුබෑමකට සජිත් ප්‍රේමදාස ලක් වුණා. ඒ කියන්නේ මෙයත් එක්ක වැඩ කරද්දී අපිට තේරුණා මම කියන්නේ තේරෙනවා මෙයා ගැන දැන් ජනතාවත් ප්‍රතික්ෂේප කරගෙන යන නායකත්වයක්. ඒ කියන්නේ එයාගේ තියෙන චරිතේනේ දැන් ජනතාව ලක්ෂ 55ක් වැළඳගත්තු මිනිහා අද පීක් එකේ ඉන්න අවස්ථාවේදී එයාව අතහැරියා කියලා කියන්නේ
ඔහුගේ චරිත ස්වභාවය ගැන අර කතා කරනකොට බුදුහාමුදුරුවෝගේ කතා කළාට වැඩ කරනකොට දේවදත්ත වගේ වැඩ කරන නිසා ඔහු ප්‍රතික්ෂේප වුණා. ඒ කියන්නේ ඒ ඒ චරිත ලක්ෂණ හින්දා දැන් සමහරවිට මෙයාගේ මෙහෙම ප්‍රශ්නකුත් තව සිටිනවා. ඉගෙනගත්තු අයට සමත් සජිත් ප්‍රේමදාස මහත්තයා බයයි. ඉගෙනගත් දැන් පාටලි චම්පිකල වයින් කරා. ඒ වගේ ඉගෙනගත්තු අයට බයයි. ඒ හින්දා මම හිතනවා ඒක හින්දා වෙන්නේ ඇති අපි ඉගෙනගෙන මොන හරි වැඩක් කරනකොට අධ්‍යාපනය ලැබලා විශ්වවිද්‍යාලක ලංකාවේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලැබලා වැඩ කරද්දී අපිට තියෙන හැමදේම දන්නවා කියලා හිතන් ඉන්නේ. ඒක තමයි හේතුව. දැන් ඔබතුමා සම්මිගණ බලවේගයෙන් අයින් වෙනවද? ඔව්. සම්මිගි ජන බලවේගයෙන් අයින් වෙනවා. ඒ වගේම දැන් මේ තන්දේක ඔබේ නම මේ නාම යෝජනාව ඔබ අත්සන් කරලා ඔව් මම අත්සන් කරලා මගේ නම නාම යෝජනා ලයිස්තුවේ තියෙනවා. නමුත් මම ඇත්තටම බොහොම සද්භාවයෙන් තමයි නාම යෝජනාවට අත්සන් කරේ මේ මැතිවරණේ තරම් කරන්න. නමුත් මම ගෙදර ඇවිල්ලා බලපුවාම පහුවදා වෙනකොට මගේ ආසන සංවිධායකම අවුරුදු 20ක් ගම්පහසනේ සංවිධායකවරයා වශයෙන් කටයුතු කරපු ආසන සංවිධායකම මටත් කියන්න නැතුව ගලවලා දාලා. ඉතින් අනිවාර්යයෙන්ම. එතකොට දැන් මේ ඇයි නාම යෝජනා අත්සන් කරන්න පෙර මේ බව දෙන්නේ? ඒක තමයි මං කියන්නේ බියගුළු නායකත්වයක්. තීරුවක් ගන්න බැරි නායකත්වයක්. තීන්දුවක් ගන්න බැරි නායකත්වයක්. නැත්තම් මට නොමිනේෂන් අත්සන් කරද්දි මට කිව්වනම් ඔයාව අත්සන් කරනවා අත්සන් කළාට ආසනේ නම් මට දෙන්න වෙනවා මම පොරොන්දුවක් දීලා තියෙනවා කියලා කිව්වනම් ඒක ලස්සනයි. ඒක මං එතකොට මං තීරණය කළා අත්සන් කරන්න. දැන් මට ආසන සංවිධායකවරයා වශයෙන් මම අත්සන් කරලා පැය 24ක් වෙනකොට සංවිධායකම අයින් කළා. ඉතින් නායකයෙක් නම් හැමතිස්සෙම කණ්ඩායම දිරිමත් කරන්න ඕනේ. නායකයෙක් කියන්නේ කණ්ඩායම දිරිමත් කරන කෙනෙක්. එතකොට මම මට කළේ දිරිමත් කිරීම නෙමෙයි අධෛර්යමත් කිරීම. නැත්නම් කකුලෙන් ඇදීම කැනහිලිකම් කිරීම මට කළේ. ඉතින් මම තවදුරටත් එවන් නායකයෙක් එක්ක ඉදිරියට යන්නේ එක තේරුමක් නැහැ කියන එක මම තීරණය කරා. ඉදිරියේදී ඔබ කාසම් කොහොමද බලන්න? නෑ මම එහෙම අදහසක් නෑ. මට තියෙන්නේ කලකිරීමක්. මට නැහැ වෛරයක්. මට තියෙන්නේ කලකිරීමක්. මේ ක්‍රමය අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ දෙන්නෙක්වත් ගන්න බැරි වෙයි කියලා මම හිතනවා. මේකට දැන් ගම්පහ අවුරුදු 22ක් නියෝජනය කරපු මට ඔහු වෙනුවෙන් කැපවෙච්චි මට මෙහෙම සැලකිලි කරා නම් එහෙමනම් රටේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව දන්නවා මං මට මෙහෙම කරා නම් ඒ මිනිස්සුන්ට කොහොම කරයිද කියලා. මොකද ගම්පහ ආසනයේ මිනිස්සු බස් අරගෙන යන්න ගියා සජිත් ප්‍රේමදාසට කියන්න. මං කිව්වා යන්න එපා. මායික හරි යාළුවෙක්. ඕගොල්ලන්ට වැඩිය මාව අඳුරනවා. එයා තීරණය ගන්න ඉස්සෙල්ලා මගේ හිතවත්කමට මං යාවිනේ කැපවිච්චි කැපවිල්ලට එයාට කතා කරලා මට කියන්න ඕනේ මෙහෙම කරනවා කියලා. එයා සාධාරණ හේතුවක් ඉදිරිපත් කරනවා මං ඒකට ඔළුව නමනවා ඒක හරි කියලා. නමුත් එහෙම හැංග සැඟවිලා දුරකථනයකට තාංශ කරන්න නැතුව පෙනී හිටින් නැතුව යට ඉඳන් ගේම් එක ගහනවා නම් මට එහෙම නායකයෙක් එක්ක විශ්වාස කරන්න බෑ. මොකද මම ඍජු පුද්ගලෙක්. මම කියන දේ මූණට කියන කෙනෙක්. මට ඕනේ ඍජු නායකත්වයක් මිසක් සැඟවි ඉන්න නායකත්වයක් මට එපා. Thank you.